ね。Buddhan saranam gacchami, Sanghan saranam gacchami, Dutiyampi Buddhan saranam gacchami. Dutiyampi Buddhan saranam gacchami. Dutiyampi Dhamman saranam gacchami. Dutiyampi Dhamman saranam gacchami. Dutiyampi Sanghan saranam gacchami. Dutiyampi Sanghan saranam gacchami. Tatiyampi Buddhan saranam gacchami. Tatiyampi Buddhan saranam gacchami. Tatiyampi Dhamman saranam gacchami. Tatiyampi Dhamman saranam gacchami. Tatiyampi Sanghan saranam gacchami. Tatiyampi Sanghan saranam gacchami. Tisarana gamanam sampunnam. Ambante. Panatipata Viramani Sikkhapadan Samadhiyami. Panatipata Viramani Sikkhapadan Samadhiyami. Adinnadana Viramani Sikkhapadan Samadhiyami. Adinnadana Viramani Sikkhapadan Samadhiyami. Kami sumichachara virmani sikka padan samadhyami. Kami sumichachara virmani sikka padan samadhyami. Musavada virmani sikka padan samadhyami. Sarada Viramani Sikkha Padam Samadhyam. Suramiraya Majjhapama Dattana Viramani Sikkha Padam Samadhyami. Suramiraya Majjhapama Dattana Viramani Sikkha Padam Samadhyam. Meti Sarana Sahita U. పంచశీలయ మార్గఫల మార్గఫల నివం అవబోధ వీమ పినిసమ నివం అవబోధ వీమ పినిసమ హేతువేవా తిసరణేన సద్దిం పంచశీలం ధమ్మం సాధుకం సురక్షితం కత్వా అప్రమాదేన సంపాదేత్. సమంత చక్రవాళీసు అత్రా గచ్చంతు దేవతా సద్ధమ్మం ముని రాజసే సునంతు సగ్గ మొక్కదం ధమ్మ శ్రవణ కాలో అయం బదంతా ధమ్మ శ్రవణ కాలో అయం బదంతా ధమ్మ శ్రవణ కాలో అయం బదంతా నమో తస్సే భగవతు అర్హతు సమ్మా సంబుద్దస్సే నమో తస్సే భగవతు అర్హతు సమ్మా సంబుద్దస్సే నమో తస్సే భగవతు అర్హతు సమ్మా సంబుద్దస్సే. කවුණවන්ත ගුණබර සත්පුරුස පින්වත්න අදත් අභිධර්ම වැඩසටහන් මාලාවේ 43 වන පාඩමයි මේ විදිහට ආරම්භ කරන්නේ.
රත්නපුර මිනිපුර අමාසාධි තපුවන ආරණ සේනාසනයේ සිට අප තපසිස් සැපරැකී පඤ්ඤා සරපුඩි හාමුදුත් මෙවිරිය සම්බන්ධ වෙනවා. අද දින ධර්මදාන සෝම් තාසනික දායකත්වයේ අපේ පින්වත් දුබාහි පදිංචි ධම්මික ගමගේ මහත්මානන් සහ දයාබර මහත්මිය සන්ති ගමගේ මහත්මිය පින්වතුන් විසින් සිදු කරනවා. පින්වත්නි, විවිධ රටවල සිට අදත් ඔබ අභිධර්ම ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. අද මේ පින්වතුන් බොහොම විශේෂ තැනකට ඇවිල්ලා ඉන්නවා. ඒ තමයි චිත්ත වීතිවල මාර්ග හිත්වල ඵල හිත්වල ස්වභාවයත් දහසක් නයින් ප්‍රතිමාණ්ඩිත සෝවහන් සක්‍රදාගාමි ආදී මාර්ගඵල ගැනත් දැනගන්න පාඩමට අද ඇවිල්ලා තියෙන්නේ. ඉතාම සුවිශේෂී තැනක් මේක. ඔයතු මේ වෙනකොට පින්වත්නි පහුගිය පාඩම් වලින් මහ විශාල ධර්ම ඥානයක් ඇති කරගත්තා. ඒ ධර්ම ඥානයේදී ඔය ඇත්ත සිත ගැන චෛසික ගැන චිත චෛසික සම්බන්ධී ගැන ඒ වගේම කෙනෙක් හිතනකොට කරනකොට කියනකොට වෙන්නේ මොනවද කියලා ඒක සිදුවන ආකාරයේ ඒ හිත ඒ චිත්ත වීති పంచద్వారిక చిత్త వీతి మనోద్వారిక చిత్త వీతి මේ විදිහට පින්වත්නි බොහෝ කරුණ දැනගෙනගෙන දැන් සෝවාන් මාර්ග චිත්ත වීතිය ඉගෙන ගන්න. පින්වත්නි සෝවාන් මාර්ග චිත්ත වීතිය ඔබට මතකයි ගිය සතියේදී අපි ඉගෙන ගත්තා. එතනදී කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා අපි ඔබට කිව්වා. අද පින්වතුනි සක්‍රදාගාමි අනාගාමි අරහත් මාර්ග චිත්ත වීති ගැන ඔය ඇත්තන්ට පැහැදිලි කරනවා. අර සෝවාන් මාර්ග චිත්ත වීති අපි ඉගෙන ගත්ත ඒ චිත්ත වීතියට සමානයි පින්වතුනි මේ සක්‍රදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග චිත්ත වීති ටික. හැබැයි වෙනසක් තියෙනවා. අර කලින් ඉගෙන ගත්ත සෝවාන් මාර්ග චිත්ත වීතියේදී මග්ග කියන ඒ සිතින් පස්සේ භවංග දෙකක් හෝ තුනක් ඇති වෙනවා. එතකොට එතනදී ඒ චිත්ත වීතිය අපිට හම්බුණා ගෝත්‍ර වූ කියලා හිතක්. එතෙන්දී මම කිව්ව ඔබට මතක ඇති පෘථ්වි පුතක් ජන ගෝත්‍රයේ බෙදෙන කොටස් දෙකකට බෙදෙන එකක් කාම ගෝත්‍රයේ අනික ඒ පුතග්ජන මහගෝත්‍රයමයි. එතකොට පුතග්ජන සත්වයෝ අතර කාමගෝත්‍රයෙන් ඉගොඩ වෙලා රූපාවචර ගෝත්‍රයට පය තියෙන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම පින්වත්නි දැන් මෙතනදී සෝවාන් මාර්ග හිතේදී කාම ගෝත්‍රයෙම ඉතර කරවන හිතක් තියෙනවා. ඒකට අපි කියනවා ගෝත්‍ර භූ හිත කියලා. හැබැයි කාම ගෝත්‍රයෙන් ඉතර කරවන ගෝත්‍ර භූ හිත පින්වත්නි ඇති වෙන්නේ නැහැ ඊළඟ සක්‍රදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග සිත්වලදී. අපි කියමුකෝ ඔය ඇත්තෝ සෝවහන් මාර්ගයට පත් වුණා කියලා. ඒ කියන්නේ ඔය පුණ්‍යවන්තයෝ ආත්මේ මම කියලා හිතන් ඉන්න හිතලුව වෙනුවට ස්කන ධාතු ආයතන ආදී වටහාගෙන සහ මුලින්ම ඔය ඇතිවන කීන්තියම් රාග ආදී කීර්ති ධර්ම නැවතත් ඇතිවීමේදී අපාය ගමනීය ශක්තිය ඇති වෙන්න දෙන්නේ නැතිව ඔය ඇත්තු සිත්වල නැති කරලා දානවා. මිත්‍යා දෘෂ්ටියත් එක්ක යෙදෙන හිත හතරම ඒ වගේම විචිකිච්ඡා සම්පයුත්ත හිතකින් ওই ටික නැත්තටම නැති කරනවා කියලා හිතන්න. ඔබ ඔය අකුසල් සිත් 12න් ඔය පහෙන් වෙන වැඩ ටික සහ මුලින්ම නැත්තටම නැති කරමින් ඒ සිත් පහ නැත්තටම නැති කළ දානවා. චිත්තසන්තීවාත්ම කළ නැතිව කළ දානවා. හැබැයි ඒ අවස්ථාව වෙනකන් ඔය ඇත්ත පුතක් ජන භූතියට අයිති. හැබැයි අර නැත්තටම නැති කරන අවස්ථාව වෙනකොට පුතක් ජන භූතියෙන් ඈතර වෙලා ඒක සෝවාන් මාර්ගයේ ලබන්න කලින් පුතග්ජන ගෝත්‍රී ඉඳලා ඔය ඇත්තු නැත්තරම නැති කරන මොහොතේ පුතග්ජන ගෝත්‍රයෙන් ඈතර වෙලා පුතග්ජන ගෝත්‍රයෙන් ඈතර කරවන කෘත්‍ය කරමින් හටගන්නේ ගෝත්‍ර භූ හිත. අපි ඒ පාඩමේදී ඒක කිව්වා.
ඊට පස්සේ ආර්යභාවයට පත්වන පුද්ගලයාට තවත් නැති කරන්න ඕන කරන පෘථග්ජන ගෝත්‍රයක් නැහැ. ඒ කියනවා තවදුරටත් නැත්තටම නැති කරන්න ඕන පෘථග්ජන ගෝත්‍රයක් නැහැ. ඒ වෙනුවට හැම අතින්ම පිරිසිදු වුණු නිවන අරමුණු කරන වෝදාන කියන හිත තමයි හටගන්නේ අර චිත්ති වීතියේ අර චිත්ත වීතියමයි පින්වත්නි ගෝත්‍ර ගුහිත වෙනුවට නිවන අරමුණු කරන වෝදාන කියන හිත තමයි ඇති වෙන්නේ වෝදාන කියන එකේ තේරුම පින්වත්නි පිරිසුදු කියන එකට පිරිසුදු බව කියන එකට ඒ මාර්ග චිත්ත වීති හටගන්න කලිනොත් හටගත්තාට පස්සේ ඇතිවෙන්නේ ඥාන සම්පයුත්ත විපාක සිද්ධාතුන. ඒ කියන්නේ කෙනෙක් මාර්ගඵල ලබනකොට මාර්ගඵල ලබන්න නම් 30 හේතුක උපතක් තියෙන්න ඕන. 30 හේතුක උපති විදිහට ලැබෙන්නේ අර කාමසෝබන සිත්වලදී ඥාන සම්පයුත්ත මහා විපාක සිත් හතරකුත් ඒ වගේම රූපාවචර විපාක සිත් පහකුත් අරූපාවචර විපාක සිත් හතරකුත් කියලා සිද්ධාතුන. ඥාන සම්පයුත්ත මහා විපාක සිත් හතරයි රූපාවචර විපාක සිත් පහයි අරූපාවචර විපාක සිත් හතරයි කියන සිද්ධාතුන තමයි ඔය මාර්ග චිත්ත වීතියට කලිනොත් මාර්ග චිත්ත වීතියට පස්සේ තේ సంతානෙ ඇති වෙන්න ඕන ඕක කියද්දිම තේරෙන්න ඕන බල්ලන් කපුටන් හාවුන් ගෑණින් වගේ කට්ටිය මගපල් ලබන්නේ නැහැ මොකද ඒ කට්ටිය අහේතුක දුගති අය හින්දා අන්ධබල බිහිවි මන්ද බුද්ධිකය මගපල් ලබන්නේ ඒකට හේතු අහේතුක සුගතියයි හින්දා දි හේතුකය මගපල් ලබන්නේ ඒකට හේතු අපි මේ කතා කරන ඥාන සම්පයුත්ත මහා විපාක සිත් හතර එතන නැති හින්දා එතකොට ඥාන විපයුත්ත හිත එතන තියෙන්නේ ඒ ඥාන සම්පයුත්ත මහා විපාක සිත් තියෙන බවාංග සම්තතියක් තියෙන අය රූපාවචර අරූපාවචර විපාක සිත් තියෙන කට්ටිය පින්වත්නි සෝවාන් මාර්ගෙ හිත ඇති වෙනවා ඒ ඇත්තන්ට ඊට කලිනුත් බවාංග හිත වෙන්නේ මේවා ඒ සෝවාන් මාර්ග සිතෙන් පස්සේ බවාංග සිත් වෙන්නේ මෙන්න මේක ඥාන සම්පයුත්ත රූපාවචර අරූපාවචර සිත් ටික ඔක්කොම විපාක සිත් සෝවාන් මාර්ග සිත් චිත්ත වීතිය අරූප ලෝක හතරේ හටගන්නේ නැහැ ආකාසානංචායතනේ විඤ්ඤාණංචායතනේ ආකින්චඤ්ඤායතනේ නේවසඤ්ඤානාසඤ්ඤායතනේ කියන ඒ අරූපී භූමිවල සෝවාන් මාර්ග චිත්ත වීති නිය ඇති වෙන්නේ. ඒකට හේතුව අපි කිව්වා ඇහුම් කන් දෙන්නට පරතෝ ගෝසී ඕන. ඒ කියන්නේ ධර්මස්සවණේ කරන්න ඕන. ධර්මස්සවණේ කරන එකට ඇහුම් කන් දෙන්න පින්වෙතේ රූපේ නැති හින්දා එතන කන පිහිටන් නැති හින්දා ඒ අවස්ථාව නැති වෙනවා. ඒක සෝවාන් මාර්ග චිත්ත වීතිය අරූප ලෝක හතරේ පහළ වෙන්නේ නැහැ. සෝවාන් මාර්ගපල්ලාභියා අරූප ධාන වඩලා අරූපාවචර තලවල ප්‍රතිසන්දිය ලැබුවා නම් එතෙන්දිම ඉතිරි මාර්ගඵල ලැබල පිනුවම් පානවා. හැබැයි මෙහෙ වෙන්න පුළුවන්. සෝවාන් වෙලා ඉන්න මනුස්ස ලෝකෙ. එයා අරූපාවචර ධාන වඩනවා. නැත්නම් සෝවාන් වෙලා ඉන්න දිව ලෝකයක දිව ලෝකෙ ඉඳන් අරූපාවචර ධාන වඩනවා. ඒ වැඩුවට පස්සේ ඒකිනා ප්‍රතිසන්දිය ලැබනවා. ඒ අරූපාවචර තලවල එතෙන්දි ඉතිරි මාර්ගඵල ලැබල පිනුවම් පානවා. අරහත් මාර්ග වීතියට පස්සේ ඇතිවෙන පත්‍වේක්ෂා චිත්ත වීති පහක් නෙමෙයි හතරක් තියෙන්නේ. සෝවාන් සකදාගාමි ආදී තැන්වලදී පහක් තියෙනවානේ. හැබැයි මෙතෙන්දී හතරයි තියෙන්නේ. ඒ තමයි මාර්ගඵල පහීන ක්ලේශ සහ නිබ්බාන කියන හතර. පත්‍වේක්ෂා චිත්ත වීති කලින් මාර්ගවලදී හම්බුණා පින්වත්නි පහක් මෙතෙන්දි හම්බ වෙන්නේ හතරයි එකක් මාර්ග එකක් ඵල අනික පහීන ක්ලේශ නිබ්බාන කෙලෙස් ධර්ම නැසල අවසන් කරපු හින්දා පත්‍වේක්ෂා කරන්න ඉතිරි වෙලා තියෙන කිලිටි ධර්මයක් නැහැ ඒ චිත්ත සන්තතියේ මේක හරිම අපූර්ව පාඩමක් හොඳට සිහිනුවණින් අහුම්කන් දෙන්න අර කෙලෙස් ධර්මයෝ සහ මුලින්ම නසලව සංකරපු හින්දා පත්‍වේක්ෂා කරන්න ඉතිරිවන ධර්මයක් නැහැ
ඒ හින්දා අනෙක් කාර්ය පුද්ගලයන්ට වගේ අවශේෂ කිලේශ පච්ච වේක්කන චිත්ත වීතිය පහළ වෙන්නේ නැහැ. අවශේෂ කිලේශ පච්ච වේක්කන චිත්ත වීතිය කියලා කියන්නේ ඉතුරු වුණු කිලේශ ධර්මයෝ පත්‍විවේක්ෂා කරන්න දෙයක් නැහැ. මොකද කිලේශ ධර්ම නැත්තටම නැති කරපු හින්දා. කාමාවචර ඥාන සම්පයුත්ත මහා කුසාසිත හතරින් එකක් අරහත් මාර්ගයේ අරමුණු කරමින් ජවන් සිත් විදියට හත්වරක් ඇති වෙලා නැතුව යනවා. අටමහා කුසාසිතවල ඒකන මහා සෝබන කුසාසිතවල කාමාවචර ඥාන සම්පයුත්ත මහා කුසාසිත හතරින් එකක් අරහත් මාර්ගයේ අරමුණු කරමින් ජවන් සිත් විදියට හත්පාරක් ඇති වෙලා නැතුව යනවා. ඊට පස්සේ අහපව් අරහත් ඵලයේ පත්‍විවේක්ෂා කරමින් චිත්ත වීතියක් පහළ වෙනවා. පින්වත්නි තුන්වෙනියට ඇතිවන පත්‍විවේක්ෂා ජවනයෝ තමල්ලාප මාර්ගයෙන් පහීන කරපු කෙලෙස් ධර්ම අරමුණු කරමින් මේ කෙලෙස් ධර්ම මම නැත්තටම නැති කළා කියලා පත්‍විවේක්ෂා කරනවා. දැන් අපි පත්‍විවේක්ෂා චිත්ත වීති තුනක් කිව්වා. එකක් තමයි අර කාමාවචර ඥාන සම්පයුත්ත අනිවාර්යම ඥාන සම්පයුත්ත වෙන්න ඕනේ. ඥාන සම්පයුත්ත මහා කුසාසිත හතරින් එකක් අරහත් මාර්ගය ඒ මාර්ගයේ අරමුණු කරමින් ජවන් සිත් විදිහට ඇති වෙලා හත්පාරක් ඇති වෙලා නැතුව යනවා. දෙවනි චිත්ත වීතිය තමයි නැවතත් අරහත් ඵලයේ පත්‍විවේක්ෂා කරමින් චිත්ත වීතියක් පහළ වෙනවා. තුන්වෙනි චිත්ත වීතිය තමයි තුන්වෙනියට හටගන්න පත්‍විවේක්ෂා ජවනයෝ තමන් ලැබපු මාර්ගයෙන් පහීන කරපු කෙලෙස් අරමුණු කරමින් මේ කෙලෙස් ධර්මයෝ මම නැත්තටම නැති කළා කියලා පත්‍විවේක්ෂා කරනවා. අන්න ඊට පස්සේ අන්තිම චිත්ත වීතිය මොකද රහතන් වහන්සේට හතරයි ලැබෙන්නේ. සෝවාන් සකදාගාමි අනාගාමි උතුමන්ට පහක් හම්බ වෙනවා. රහතන් වහන්සේලාට ඉතිරි කෙලෙස් මොනවද කියලා බලන්න දෙයක් නැහැ. කෙලෙස් ඔක්කොම විවරටම ඉවර කළා තියෙන හින්දා හතරවෙනි චිත්ත වීතියේදී මම නිර්වාණ ධර්මයේ අරමුණු කිරීම විදිහට අවබෝධ කරගත්තා. ජාති ජරා මාන ආදීන් සම්පූර්ණයෙන්ම එතර වෙච්ච අසංකත ධර්මයේ පත්‍විවේක්ෂා කරනවා. පින්වන්නේ අසේක කියන්නේ රහතන් වහන්සේට. සීක කියලා කියන්නේ රහත්න වුණු සෝවාන් වල ඉඳන් අනාගාමී ඵලිය දක්වා ඉන්න ඒ උතුමන්ට. අසේක කියන්නේ රහතන් වහන්සේට. එතකොට සෝවාන් සකදාගාමී අනාගාමී කියන මාර්ග තුනේ පත්‍විවේක්ෂා වීති පහ පහ ගානේ අරහත් මාර්ග වීතියේ පත්‍විවේක්ෂා වීති හතරක් විදිහට ඔක්කොම පත්‍විවේක්ෂා වීති ගන්න 19ක්. සෝවාන් මාර්ග හිතින් පස්සේ පත්‍විවේක්ෂා වීති ඔක්කොම පහක් තියෙනවා කිව්වනේ. පත්‍විවේක්ෂා වීති පහක් තියෙනවා. සක්‍රදාගාමි මාර්ගයෙන් පස්සේ මාර්ගඵලයෙන් පස්සේ පත්‍විවේක්ෂා වීති පහක් තියෙනවා. අනාගාමි මාර්ගඵලයෙන් පස්සේ පත්‍විවේක්ෂා චිත්ත වීති පහක් තියෙනවා. ඒ වුණාට අරහත් මාර්ග ඵලයෙන් පස්සේ පින්වත්නි පත්‍විවේක්ෂා චිත්ත වීති හතරයි තියෙන ඔක්කොම. ඔක්කොම පත්‍විවේක්ෂා චිත්ත වීති පින්වත්නි හතරයි තියෙන්නේ. ඒ විදිහට ගත්තාම පස්සරක් 3 15යි මේ රහත් භූමියේදී හතරත් එක 19යි චිත්ත වීති එන්නේ. මතක තියාගන්න විමුක්ති ඥාන විදියට හැඳින්වුවොත් ඔන්න ඔය පත්‍විවේක්ෂා චිත්ත වීති 19 තමයි විමුක්ති ඥාන කියලා කියන්නේ. මේ 19 විමුක්ති ඥාන විදියට හඳුන්වනවා. දැන් පින්වත්නි ගොඩක් විශේෂ වෙනවා. දැන් දහසක් නැයි දැනගන්න ඕන. මේ එක මාර්ගයකට දහසක් නැයි තියෙනවා. ඒකෙන් එක ආර්ය පුද්ගලයෙක්ට පහළ වෙන්නේ එක මාර්ග චිත්තයක් විතරයි. ඒ දහසක් ණය තිබුණාට
දහසක් සිත ආකාරයටම පහළ වෙන්නේ නැහැ හැමෝටම. එක්කෙනෙක්ට එකම එකට විතරයි වෙන්නේ. හැබැයි මේ දහස් ආකාරය දැනගෙන ඉන්නට ඕනේ. දහසක් නෙමෙයි ඕක ලක්ෂයක් පන්නනවා. ඒක මෙන්න මේක මේට දැනගෙන යන්න ඕනේ පිළිවෙලට. සෝහන් මාර්ගයේ දහසක් නැය. සෝහන් මාර්ගයේ දෙආකාර වෙන එකක් තමයි ශුඤ්‍යත සෝතාපට්ඨිය, අනික තමයි අප්‍රනිහත සෝතාපට්ඨිය. ඕක ওই වචන වලින් කියවෙන ඒවා ඉදිරිපාඩම් වලදී අපි කියලා දෙන ශුඤ්‍යත සෝතාපට්ඨිය වෙන්නේ මෙන්න මෙහෙම, අප්‍රනිහත සෝතාපට්ඨිය වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. එතකොට සෝහන් මාර්ගයේ මුලින්ම දෙආකාරයකට බෙදනවා, එකක් ශුඤ්‍යත සෝතාපට්ඨිය, අනික අප්‍රනිහත සෝතාපට්ඨිය. අන්න ඒ ශුඤ්‍යත අප්‍රනිහත සෝතාපට්ටි දෙක ප්‍රතිපදා විදිහට පින්වත්නි හතරකට ගන්න ඕන. ශුඤ්‍යත සෝතාපට්ටියෙන් හතරයි, අප්‍රනිහත සෝතාපට්ටියෙන් හතරයි. දුක්ඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා, දුක්ඛා ප්‍රතිපදා දන්දා විඤ්ඤා, සුඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා, සුඛා ප්‍රතිපදා දන්දා විඤ්ඤා. ප්‍රතිපදා හතර විදිහට ගත්තාම මේක අටක් වෙනවා. ශුඤ්‍යත සෝතාපට්ටි හතරයි, අප්‍රනිහත සෝතාපට්ටි හතරයි. මේ අටට පින්වත්නි අර ශුඤ්‍යත සෝතාපට්ටි අප්‍රනිහත සෝතාපට්ටි දෙක එකතු වුණාට පස්සේ ඒක 10ක් වෙන්නට ඕනේ. එතකොට දැන් 10ක් තියෙනවා. ඊට පස්සේ මේ 10 පින්වත්නි සතිපට්ඨානයේ සතර සම්‍යක් ප්‍රදානයේ ඉද්ධිපාදේ මේ පංච ඉන්ද්‍රිය පංච බලයෝ බොච්චංග ධර්මයෝ ඒ වාගේම චතුරාරි සත්‍යය සමතේ විදර්ශනා ලෝකෝත්තර ධර්මයේ ස්කන්ධේ ආයතනේ ධාතුය ආහාරේ පස්සේ වේදනා සංඥා චේතනා චිත්තේ කියන මේ 19 ආකාරයකට පින්වත්නි බැස ගන්න ඕන, යෙදෙන්න ඕන. 19 ආකාරයකට සිතේ යෙදෙනකොට ඒ විදිහට ගත්තාම 190 ආකාරයක් තියෙනවා සෝතාපට්ටි මාර්ග සිත්. අහලා තියෙනවනේ දහසක් නයින් ප්‍රතිමන්දිත කියලා. ඔන්න දැන් ඉගෙන ගන්න දහසක් නයින් ප්‍රතිමන්දිත කියන්නේ මොකද්ද කියලා. එක පාරණ මතකයේද ගන්න අමාරු විහබේ පත්‍රිකා තියෙනවනේ. මේ 190ට මුලින් කිව්ව 10 එකතු කරන්න ඕනේ. දැන් මේ 190ට මුලින් අපි කිව්ව පින්වත්නි ශුඤ්‍යත සෝතාපට්ටි, අප්‍රනිහත සෝතාපට්ටි, දුක්ඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා ආදී ඒ ආපු 10 එකතු කරගන්නට ඕනේ. එතකොට අර 10ෙම සතිපට්ඨානාදී ඒ අංගයෙත්ලා ඉන්නේ එකක්, අර 10 වෙනම එකතු කරලා ගන්නත් ඕන. එතකොට තමයි 200ක් ඉන්නේ. 190යි 10යි 200යි. මේ 200 ඡන්දචිත්ත විරිය විමර්ශා කියන අධිපති ධර්ම 90 පින්වත්නි හතර ආකාරයකින් ගන්න ඕන. ඡන්දේට 200යි, විරිති විචිත්තේට 200යි, විරියට 200යි, විමර්ශාවට 200යි. 200 ඒව හතරක් ගත්තාම 800යි. ඒ ඡන්දචිත්ත විරිය විමර්ශා කියන අධිපති ධර්ම යෙදුන් නැති පළමු 200 එකතු කරලාම 9000ක් එනවා. මේ අධිපති ධර්ම යෙදුන්නේ නැහැ පළවෙනි 200ට. මේ අධිපති ධර්ම යෙදුණු මේවත් යෙදුන් නැති පළවෙනි 200ක් ගත්තාම ඔක්කොම 1000ක් 9 වෙනවා. අන්න 1000ක් 9. මේ මාර්ගසී 1000 ලැබෙන්නේ ආර්ය පුද්ගලයන් එක්කෙනෙක්ට නෙමෙයි 1000කට. එක්කෙනෙක්ට ওই 1000ම ලැබෙන්නේ නැහැ. මේ ලැබෙන්නේ පින්වත්නි 1000 දෙනෙක්ට තමයි ওই 1000 ලැබෙන්නේ. එක ආර්ය පුද්ගලයාට ලැබෙන්නේ එකක් විතරයි. 1000ක් නයින් ප්‍රතිමන්දිතේ සෝහන් මාර්ගය කියන්නේ ඔන්න ඔය 1000ට. ඔයත් හරිම වාසනාවන්තයි. පින්වත්නි බලන්නකො මුලින් ඉඳන් ආපු ගමන. දැන් ඔයත් අඳ හිතා ගන්න පුළුවන් මාර්ගඵල ලබාදීම කොහොමද වෙන්නේ ආදී විදිහට. හොඳට තේරෙනවත් ඇති. මේ විදිහටම සක්‍රදාගාමී, අනාගාමී, අරහත් කියන මාර්ගවලටත් මෙන්න මේ කිව්ව විදිහටම 1000 ගානේ හම්බ වෙන්න ඕන ඔය කිව්ව විදිහටම.
සකදාගාමි දහසයි අනාගාමි දහසයි අරහත් දහසයි ඔය විදිහට ගත්තහම පින්වත්නි සෝහා සකදාගාමි අනාගාමි අරහත් කියලා කියන ඔය සතර මග සතර පරයන් වලදී ඒ පින්වත්නි ඔක්කොම හම්බ වෙනවා මාර්ග හතරට පළවලට නැතුව මාර්ග හතරට ගත්තාම ඒක 4000ක් දැන් සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් මෙතෙන්ට ගන්න වෙනවා. අන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්ලේශකාමයන්ගේ නික්ම යාම අකුසල සිත්වල නික්ම යාම අකුසල මූලයන්ගෙන් නික්ම යාම සම්පයුත්ත ධර්මයන්ගේ නික්ම යාම කාමාදී ආශ්‍රව ධර්මයන්ගෙන් නික්ම යාම කියලා පස්සාකාරක නිවනට යොමු කරන අර්ථයන් හතර මාර්ග සිත්වලින් ගත්තා 20000ක් ණය හම්බ වෙනවා. මේ කිව්ව ආර්ය අෂ්ටායක මාර්ගාංගය ක්ලේශකාම අකුසල චිත්තයන්ගේ නික්ම යාම අකුසල මූලයන්ගේ නික්ම යාම සම්පයුත්ත ධර්මයන්ගේ නික්ම යාම ඔය විදිහට ගත්තාම ඒ කාමාදී චතුරාසර්යයන්ගේ නික්ම යාම මෙන්න මේ ආකාරයට පස් විදිහට ගත්තාම පින්වත්නි නිවනට යොමු කරන අර්ථයන් විදිහට සතර මාර්ගයේදීම 20000ක් ණය හම්බ වෙනවා. එතකොට 20000ක් ණය හම්බ වෙනවා. ඒ වගේම ණය කියන්නේ සිත් කමේට සුස්ක විදාසක පුද්ගලයාට ලැබෙන ධ්‍යාන අංග පහ විදියට ගත්තාම එතනත් පින්වත්නි ඔය වගේම 20000ක් වෙනවා. ඒ වගේම සමතයානික පුද්ගලයාට ලැබෙන ධ්‍යානාංග පහ විදියට ගත්තාම එතනත් 20000ක් වෙනවා. මේ විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පස්ස ආකාරයක පින්වත්නි නීයානිකාර්තයන් ගන්නට ඕන. ඒ විදිහට නිවන් දකින කාරණාවට අදාළව ඒ කවුන තේරුම් ගන්නට ඕන. සුස්ක විදාසකයන්ගේ ප්‍රථම ධානයේ යෙදුණු අංග පහ විදිහට පින්වත්නි 20000ක් තියෙනවා. සමතයානිකයාට ලැබෙන ධ්‍යාන අංග 20000ක් තියෙනවා. සතර මාර්ගයේ ලැබිය යුතු ණය ඔක්කොම 60000ක් තියෙනවා. මේ විදිහට සතර මාර්ගයේ ආකාරයටම සතර ඵල හිත්වලටත් 60000 ගත්තාම මාර්ග හිත් 60000යි ඵල හිත් 60000යි එකතුව කීයද? මාර්ග හිත් 60000යි ඵල හිත් 60000යි ගත්තාම එකතුව 128000. අනිවාර්යයෙන්ම මගපල ලබන්නට උපකාර වෙනවා. මේ ආදී විදිහට ඔය ඇත්තේ කවුණු තීරුම් ගන්න පින්වත්නි. දැන් මට කියන්න මං අහන ප්‍රශ්නවලට උත්තර තේරුණා නේද? අද පාඩම ටිකක් ගැඹුරුයි. අද තියෙන ගොඩක් කටපාඩම් කරගන්න තියෙන ඔය ඇත්තන්ට. ඒක සිද්ධ වෙන්නේ මේ විදිහට සංඛ්‍යානෙ තියෙන්නේ. අපි ඒ පාඩමත් එක්ක මාර්ගඵල චිත්ත වීති අවසන් කළා. ඊට පස්සේ අභිඥාවෙම උපදවා ගන්නකොට කොහොමද වෙන්නේ කියලා තමයි කියලා ඉගෙන ගන්න තියෙන්නේ ඊළඟ පාඩමේ. දැන් කවුරු හරි කෙනෙක් ඇහුවත් ඔබෙන් දහසක් නැයින් ප්‍රතිමාණ්ඩිත කිව්වහම දෙන උත්තරේ මොකද්ද? දහස් ආකාරයකට ලබාගත හැකි අමාර්ගය. එක්කිනේට දහස් ආකාරයෙම ලැබෙනවද? නෑ ස්වාමීන් වහන්සේ. එක්කිනේට ලැබෙන්නේ එක් ආකාරයකට. එතකොට දැන් දහසක් ආකාරي විස්තර කරලා දෙන්න පුළුවන් නේද?
ඥාන සම්පයුත්ත මහා විපාකසිත ඔක්කොම කීයක් තියෙනවද? හතරයි ස්වාමීනි. රූපාවචර විපාකසිත පහයි. අරූපාවචර විපාකසිත හතරයි. ඔක්කොම විපාකසිත කීයද? දහතුන. දහතුනයි. ඥාන සම්පයුත්ත දහතුනයි. එතකොට මගපල් ලබන්න නම් අනිවාර්යයෙන්ම ඒ චිත්ත වීතියකට කලින් තියෙන්න ඕන මේ 13න් එක ක්‍රමයක් චිත්ත වීතියෙන් පස්සේ ඇති වෙන්න වෙන්නේ මේ 13න් එක ක්‍රමයක්. එතකොට මේ 13 ආකාරයෙන් එක ක්‍රමයක් ඇති වෙලා නැත්නම් ඒක නම් මගපල් ලබන්න පුළුවන් කෙනෙක්ද බැරි කෙනෙක්ද? බැරි කෙනෙක් ස්වාමී. බැරි කට්ටිය හඳුන්වන්න බලන්න මොන වගේද? ද්වි හේතුක උපත්තිකයෝ අද මනුස්සයා තිහේතුක කෙනෙක්. හැබැයි ඊළඟ භවයේ යා අහේතුක දුගති කෙනෙක් වෙන්න බැරිද? පුළුවන් ස්වාමීන් වහන්සේ. අද ගෙම්බා අහේතුක දුගති කෙනෙක්. ඊළඟ භවයේ ගෙම්බා තිහේතු කෙනෙක් වෙන්න බැරිද? පුළුවන් ස්වාමීන් වහන්සේ. පුළුවන්ද බැරිද? පුළුවන් ස්වාමීන් වහන්සේ. අද මුවා අහේතුක දුගති කෙනෙක්. හෙට මුවා අහේ මේ තිහේතුක කෙනෙක් වෙලා මගපල් ලබන්න බැරිද? පුළුවන් ස්වාමීන් වහන්සේ. එතකොට අද ගැරන්ඩියෙක් ආත්ම භාවයක් දෙකක් ගිහිල්ලා ඒක නා තිහේතු කෙනෙක් උපදින්න බැරිද? පුළුවන් ස්වාමීන් වහන්සේ. එතකොට මේ විදිහට බැලුවාම ඒ පසපස්සේ පිටිපස තියෙන කතාව මොකද්ද? කර්ම. කර්ම වැඩ පිළිවෙල. ඒ අයගේ කර්ම වැඩ පිළිවෙල තමයි පින්වත්නි මේ මේ කාරණා පසපස්සේ තියෙන කාරණා වෙන්නේ. එතකොට සිත් ඔක්කොම කීයද? 89යි 189 මාර්ගඵල. සිත් 89 මාර්ගඵල ලැබිය හැකි හිත් විදියට ගත්තාම සිත් 89 මාර්ගඵල ලැබිය හැකි සිත් විදියට ගත්තාම ඒ මාර්ගඵල ලබා දෙන හිත් ලෝකෝත්තර 8ක් හෝ එහෙම නැත්නම් ධානකමෙන් 40ක් විදියට ගත්තාම ඒ මාර්ගහිත මේ නැත්නම් ඒ ලෝකෝත්තර හිත ඇති වෙන්නට ඒ සිත ඇති වෙන්නට ඒ චිත්ත වීතියේ මුලින් ඇති වුණ සිත්වලට කලින් ඇති වෙන්න ඕන බව අංගයොත් ඒ වාගේම ඒ ලෝකෝත්තර හිත ඇති වුණාට පස්සේ ඒ චිත්ත වීතියේ ඒකෙන් ඒ ඇතිවන පරහිත් දෙක තුන අවසන් වුණාට පස්සේ ඇතිවන භවාංගයොත් මොන වගේ භවාංගද? සම්පත් විපාක සිත් හතරයි, රූපාවචර සිත් පහ හරි අරූපාවචර හතරයි, ඒ 13න් එකක් වෙන්න ඕනේ. දැන් සූත ධර්ම දේශනාවලදී හම්බ වුණාම බ්‍රහ්මයෝ මෙපමණ ප්‍රමාණයක් මඟපල් ලැබුවා කියලා විස්තර කරන්න පුළුවන්ද? සූත ධර්ම දේශනාවල දෙවිවරු මෙච්චරක් මගපල් ලැබුවා කිව්වහම ඒ ඇයිට එහෙම මගපල් ලබන්න පුළුවන්ද බැරිද? පුළුවන් ස්වාමී. එතකොට ඔය ඇත්තන්ට හම්බුනහම මනුස්ස ලෝකෙ මෙපමණ ප්‍රමාණයක් මගපල් ලැබුවා කියලා ඒක විස්තර කරන්න පුළුවන්ද කොහොමද වෙන්නේ කියලා? ඔය ඇත්තන්ට හම්බ වෙන්නේ නැතුව ගියාට පස්සේ සතර අපාය කවුරුත් මගපල් ලැබුවේ නැහැ කියලා ඔය ඇත්තන්ට ඒක විස්තර කරන්න පුළුවන්ද බැරිද? පුළුවන් ස්වාමී. හොඳයි පින්වත්නි, හෙට පෝයනේ අදට මේ ප්‍රමාණවත් නේද? හැමෝටම පැහැදිලි නේද? බොහොම හොඳයි. අපි අඛණ්ඩවම එක දිගටම අභිධර්ම පාඩම් මාලාව ආව ඔය ඇත්තු මේ හරිම ඉක්මනට ඒ වැඩි කාලයක් යන්න කලින්
පින්වත්නි විසා මේ විශාල දැනුම් සම්භාරයක් තියෙන පිරිසක් බවට පත් වුණා ලොකු අවබෝධ ඥානයක් ඔය ඇත්තන්ට මේ වෙනකොට තියෙනවා ලොකු දියුණුවකුත් ඇති සාමාන්‍ය ජීවිතෙත් ලොකු වෙනසක් ඔය ඇත්තන්ට සිද්ධ වෙලා ඇති ඕනෑම දහම් පොතක් පතා කියවන්නට ඕනෑම දහම් කවුනා තේරුම් ගන්නට පුළුවන් අපූර්ව හැකියාවකුත් දැන් ඔය පින්වතුන්ට අභිධර්මයේ නිසා ගොඩක් ලැබිලා ඇති හොඳයි පින්වත්නි එහෙමනම් මෙතකින් අත් නියමිත පාඩම අවසන් කරනවා ඒ වගේම ඔය ඇත්තන්ට විශේෂ මතක් කිරීමක් කරනවා ඒ තමයි අපේ ආරණ්‍ය සේනාසනේ කටින පූජා මහා පින්කම ඔක්තෝබර් මාසේ 30 31 දෙදින තමයි කෙරෙන්නේ අපි අපි ආරණ්‍ය සේනාසනේ වැඩ ඉන්න ස්වාමින්වහන්සේලා එක්ක මහන් අපේ අතිපූජනීයම දොඩම්පා චන්දසිරි ගෞරවනීය මට නම කියන අවස්ථාවක ගෞරවනීය මහානායක මහේපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් කටින පූජා මහා පින්කම සිද්ධ කරනවා ස්වාමින්වහන්සේලා සිය නමක් අරමුණු කරගෙන සිය නාම ආරණ්‍ය සේනාසනේට වැඩමවා ගන්නේ නැහැ පවතින වාතාවරණය නිසා නමු දුෂ්කර පදාර්ථල අපි දන්න හුඟ ස්වාමීන් වහන්සේලාට තියෙන බොහෝ අඩුපාඩු සලකලා බලලා ඒ ස්වාමීන් වහන්සේලාට වෙන වෙනම පූජා කරන්න පරිස්කාර ආදී සමහර තැන්වල සබන් කැට ආදී පවා නැති බොහෝ දුෂ්කර තැන් තියෙනවා ඒ ගැන කල්පනා කරලා ඒ ස්වාමීන් වහන්සේලාට ඒවා ලබා දෙන ආකාරයේ වැඩපිළිවෙලකට ස්වාමීන් වහන්සේලා සිය නමකට දානමය පූජාවන් ලෑස්ති කළා පින්වත්නි පින්කමෙන් පස්සේ ඒ ස්වාමීන් වහන්සේලාට ඒ පුද පූජාවන් පවත්වල කටයුතු කරන්නත් ආරණ්‍ය සේනාසනය තුල සංඝරත්නය වැඩමවාගෙන අර විදිහට කටයුතු පින්කම් සිද්ධ කරන්න ස්වාමීන් වහන්සේ සිය නමක තමයි එතකොට මේ කටින පූජා පින්කම් කරන්නේ මේ වෙනකොට ආරණ්‍ය සේනාසනයේ ඒ විදුලි පද්ධතිය එක කොටසක් බින්ද වැටලා තියෙනවා ඒ වගේම ඒ වහලවල් ප්‍රසංස්කරණය කිරීලා වහිමින් හිඳ හුඟක් වහලවල් තලාපිලා තියෙන ප්‍රසංස්කරණය කිරීම සහ ඉදි කිරීම ඒ නඩත්තු කර ගැනීම ඒ කඩන බින්දු දේව යථා තත්ත්වයට පත් කර ගැනීම කටයුතු අපි සිදු කරමින් තියෙනවා ඒව සඳහා ඒ වගේම මේ උතුම් පින්කම සඳහා තේ පරිස්කාර ආදී සඳහා ඔය ඇත්තන්ට පුළුවන් විදිහට සහභාගී වෙන්න පුළුවන් කටින පූජා මහා පින්කමක් සුගතියට පැමිණෙන ඒ පාරමී ධර්මවල අතිශයින්ම ප්‍රබල ඒ පාරමිතා ප්‍රබල තත්ත්වයට පත් කරවන පින්කම් රැසක්ම සිද්ධ කරන පින්කම් මාලාවක් පස්සාන තුන් මාසයේ මේ ගෙවීමෙන් තියෙන්නේ ඔය ඇත්තන්ට හැකි විදිහට ඒ උතුම් පින්කම් හා සම්බන්ධ වෙන්න පුළුවන් අපේ වට්ස්ඇප් වලට පණිවිඩ තියන්න ඒ දායකත්වයන් දාන පින්වතුන් අපිට ඒ වට්ස්ඇප් පණිවිඩ ඉවුවට පස්සේ ඒවට පුණ්‍ය අනුමෝදනා කළේ වන්න පහසි ඒ නම් ටික එහෙම දියලා එහෙම සම්බල ලැබෙන සලස්සනවා නම් ඒ කටින පූජා මහා පින්කම් පිළිබඳවයි ඒ මතක් කළේ සත්පුරුෂ පින්වත්නි මේ දුෂ්කර වසංගත සමයක් ගිහි ඇත්තොත් බොහෝ දුෂ්කර වෙ ඉන්නවා ස්වාමීන් වහන්සේලාත් බොහෝ දුෂ්කර වෙ ඉන්නවා අධ්‍යාපන ආදී බොහෝ දේවල් ස්වාමීන් වහන්සේලා කඩා කප්පලලා තියෙනවා ගිහි ඇත්තන්ට නම් අධ්‍යාපන කටයුතු කොහොම කොහොම හරි කරන ක්‍රම වී තියෙන නමුත් පිළිවෙන් අධ්‍යාපනවල ඒ සියල්ල ඇන හිටලා තියෙනවා ඒවා වෙනම ක්‍රම වේදවලට සාමින්නාසයට ගුරුවරු හොයාගෙන අමුතුවෙම උගන්න ගන්න වගේ තත්ත්වවලට පත් වෙලා තියෙනවා නැසිවල පරිස්කාර වෙන නම් බොහෝ දුෂ්කරතා සංගරත්නයේ පැන නැගිලා තියෙනවා ඒ කවුරු සරකලා හැමෝටම ප්‍රයෝජනවත් පින් සිද්ධ වෙන ආකාරයට ඒ ගිහි පැවිදි හැමෝටම උපකාර වෙන විදිහට සෞඛ්‍ය ආරක්ෂිතව මෙවර කටින පූජා මහා පින්කම් සිදු කරන ලබන සත්පුරුෂ පින්වත්නි මෙතික් වේලා ඔබ අභිධර්මයේ ඉගෙන ගනිමින් චරිත කරගත් පුණ්‍ය සම්භාරිය ඔය සදහැවතුන් නමින් මිය ගිය සසල ගත නෑදෑයින්ට මේ පින් අනුමෝදන් කරන්නට ඕන ඔබ නමින් මිය ගිය සසල ගත ඥාතීන් ඒකාන්තයෙන්ම මේ පින් අනුමෝදන් වීවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතී නම් හොතු සිරු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගාමී චිරන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සද්ධම්ම දේශනං නිවන් දකින්නට හේතු සම්පත්ම වීවා කියලා නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං
Dhamme punya. Asvakya vahan hutu. Asvakya vahan hutu. Mi pina. Mi pina. Nivang avabodh vima pinisama. Nivang avabodh vima pinisama. Eva. Eva. Me kusalaye balayin. නිවන් දකිනා තුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරුෂයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන නිදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයින්ගේද කල්‍යාණ මිත්‍රයින්ගේද ආදී ආරි මහෝත්තමයින්ගේද ආශ්‍රය ලැබීවා අද දහසක් නයින් ප්‍රතිමන්දිත ඒ මාර්ගඵල ස්වභාවයන් ගැන ඔය ඇත්තෝ දැනගෙන ගන්නට යෙත්නා. අපින්වත්නි ලබන අභිධර්ම පාඩමේදී අභිඥා ස්වභාවයන් ගැන දැනගන්නට හම්බ වෙන්නේ ඊට පස්සේ දිව්‍ය මනුස්ස සතර අපාදී භූමි වලට අදාළ කාරණා තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එහි මෙහෙම ඉදිරියට යමින් ධර්ම කොටාසයන් කියලා දෙන පාඩම් වලට ටිකෙන් ටික අපි ලං වෙනවා. සත්පුරුෂ පින්වත්නි ඔබට අපි ආශිර්වාද කරන්නේ පින්වන්ත අපේ සුම්තාසනක දායකත්වයන් දරන දුබාහි පදිංචි පින්වත් අපේ ධම්මික ගමගේ මහත්මානම් ඉදයාබර පින්වත් මහත්මිය සාති ගමගේ මහත්මියට ඒ වගේම අපේ අපරැකී පඤ්ඤාසාර පින්වන්ත අපේ සිස පොඩි හාමුදුරුවන්ට අපේ චතුර සචිත් මහත්මා මේ ඉන සියලුම සත්පුරුෂ ඔය පුණ්‍යවන්ත මහත්ම මහත්මියන් පාස උපාසික අදූ දරු සියලු දෙනාට තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා අභිවාදන සාරිපුත්තාදී තේරණං ආගත පිපක්ඛ්‍යා සත්තා දීපා බාසං බුද්ධ පුත්තං නමාමහ සුභතිවා තිරුවන් සරණ දුරිකයස් ලැබීවා පින්වත්නි කටන